ඇත්තටම 38 දී මහාචාර්ය කෙනෙක් වුණා. ඉතින් එතෙන්දී අපි සමාජයේ පිළිගැනීමක් තිබුණේ මහාචාර්ය කෙනෙක් කියලා කියන්නේ ටිකක් අපි ටිකක් අර මූකරාගිය කෙනෙකුට. එක දවසක් මම තිබිරිගස්සෑය හරියේ කලර් ලයිට්ස් වල කහ ලයිට් එක තියෙනකොට මම දැම්මා මගේ ස්පීඩ් එක වැඩි නිසා දැම්මා එහා පැත්තේ ඉපු ඔෆිසර් මාව නැවතුවා. වැරද්දක් කරේ. කහ පාට ලයිට් එකේ දැම්මා. සල්ලි තියනවද? දඩ ගහන්න වෙනවා. කියලා කවම් කෝ මේ මම සාමාන්‍යයෙන් මම දන්න විදියට කහ ලයිට් එකේ ස්පීඩ් එක වැඩි නම් යන්න කියලා යන එක හොඳයි මොකද නැත්තම් අවදානමක් තියෙන නිසා කියලා. නෑ එපාර මගෙන් හැවුවා ඊට පස්සේ කාගේද කාර් එක? තාත්තගේද කාර් එක කියලා. මම කිව්වා තාත්තගේ නෙමෙයි කාර් එක මගේ කාර් එක කියලා එපාර මගේ ඩෙන්ටි කාඩ් එක මම පෙන්නුවා එපාර sorry sorry සර් යන්න කිරිවල මට කිව්වා ඉතින් ඒ වගේ ලොකු පණිවිඩයක් අපි සමාජයට දුන්නා මහාචාර්ය කෙනෙක් වෙන්න වයසට යනකම් ඉන්න ඕනේ නෑ මහනෞකාවි මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අන නොතකා යාත්‍රා කෙරු මහාචාර්ය යෞවනයයි මේ මගේ ගම අම්බලංගොඩ මම හැබැයි මම හැදුනේ වැඩුනේ කළුතර ජීවිතෙන් විශ්වවිද්‍යාලය යනකම්ම මම ජීවත් වුණේ කළුතර නංගි මල්ලි මායි මගේ තාත්තා රැකියාව කරේ යුද්ධ හමුදාවේ යුද්ධ හමුදා නිලධාරියක් මුලින්ම පවුලට එකතු වුණේ නංගි මල්ලි මායි වුණාට මල්ලි අවුරුදු 5ක් අපිට වැඩිය බාලයි නංගි මායි තමයි පොඩි කාලේදී සෙල්ලම් කරන්නේ හැබැයි ඉතින් තාත්තා යුද්ධ හමුදාවේ නිසා අපිට සෑහෙන විනයගරුකව ජීවත් වෙන්න වුණා. මොකද අපි තාත්තට හරි බයයි පොඩි කාලේ. ඉතින් අපිට තාම මතකයි අපි දෙන්න සෙල්ලම් කරනවා. තාත්තා රැකියාව කරේ කොළඹ. ඉතින් කොළඹ ඉඳලා එන්නේ තාත්තා ගමන් කරන්නේ දුම්රියේ. අපිට කළුතර පාලම උඩින් දුම්රියේ යනකොට ඇහෙනවා අපිට ඒ වෙලාවට තමයි අපි ගෙදරට එන්නේ සෙල්ලම් කරලා ඉවරලා. ඒ තරම් අපි ඇත්තටම දෙමව්පියන්ට බයෙන් හැදුනේ. මට අවුරුදු 3 විතර කාලේ එක සිද්ධියක් වුණා මායි නංගි පොඩ්ඩක් රණ්ඩු වෙලා නංගි මාව තල්ලු කරලා දාලා මගේ ඔළුව මෙතන පැලිච්ච තාම පාර තියෙනවද මම දන්නේ නැහැ මෙතන පැරුණා. ඉතින් මට ඒ සිද්ධිය තාම මතකයි අවුරුදු 3ක් 4ක් විතර ඇති මම ඉස්කෝලේ යන්නේ නැහැ එතකොට. ඉතින් ඊට පස්සේ අවුරුදු 5කට මට අවුරුදු 5දී තමයි මල්ලි පවුලට එකතු වුණේ. මල්ලි තමයි ඉතාමත්ම දඟකාර. මල්ලි එච්චර අධ්‍යාපනයට එච්චර කැමතිත් නෑ එච්චර. ඒක නිසා මට තමයි වැඩි හරියක් මූලික තැනක් ලැබුණේ. හැබැයි මම අධ්‍යාපනයට කියලා ඉතින් ඒ කාලේ මේ කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ඉතින් අධ්‍යාපනය පස්සෙන් ගොඩක් දිව්වේ නෑ අපි. ඊට පස්සේ හොඳම දේ තමයි අපි යනම ගඟේ නාන්න, කළු ගඟේ නාන්න යනවා. මට මතකයි ඒ දවස්වල යාළුවොත් එක්ක ගිහිල්ලා ඉවරලා කළු ගඟේ පීනන්න ගිහිල්ලා ඉවරලා අපි පීනනවා කළු ගඟේ මැදට පීනනවා. ඉතින් හැබැයි ලොකු අවධානමක් ගත්ත ජීවිතේ. ඒ වුණත් ඉතින් හරි සුන්දරයි ඒ කාලේ. මොකද හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි තාත්තට කවුරු හරි කිව්වොත් හොඳටම ගුටි කන්න වෙනවා. ඒක අනිවාර්යයි. මගේ පාසල් ජීවිතය පාසල් තුනක් හා සම්බන්ධ වෙනවා. පොඩි කාලේ මම ගියේ කළුතර තිසමධ්‍ය මහාවිද්‍යාලයට. තිසමධ්‍ය මහාවිද්‍යාලයේ පළවෙනි වසරේ ඉඳලා පස්වෙනි වසර වෙනකන් මම අධ්‍යාපනය හැදෑරුවා. එතෙන්දී ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා ඊළඟ පාසලට ඇතුළත් කරනකොට මගේ තාත්තා තීරණයක් ගත්තා. තාත්තයි අම්මයි පොඩි කාලේ ගිය ධර්මාශෝක විද්‍යාලය අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට මාව ඇතුළත් කරන්න. ඉතින් මට එතෙන්දී ධර්මාශෝක විද්‍යාලයට ගිහිල්ලා මට ඉන්න උනේ ආච්චි අම්මලා ගෙදර. එතෙන්දී ලොකු
මගේ අධ්‍යාපනයට බලපෑමක් ඇති වුණා. මොකද ගෙදර වටපිටාවත් එක්ක හැදිලා ඉඳලා හැතම්ම ගානක් එහාට ගිහිල්ලා කළුතර ඉඳලා අම්බලංගොඩ ගිහිල්ලා ආච්චිමත් එක්ක ඉන්න වුණා. ඉතින් මට එච්චර ඒක එතන හුරු පුරුදු වුණේ නැහැ පාසල් ජීවිතේ. පාසල් ජීවිතේ ඊට පස්සේ එතෙන්දී මම අම්මලා තාත්තලා එක්ක මට ඉන්න බෑ ඒ කියලා. ඊට පස්සේ එක අවුරුද්දක් එතන ඉඳලා ඊළඟට හත්වෙනි වසරේ ඉඳලා උසස් පෙළ කරන ගම්ම මම ගියේ නාලන්ද විද්‍යාලයේ කොළඹ. මේ හැම අවස්ථාවෙදිම සෙල්ලක්කාරකම කියන එක නැති වුණේ නැහැ. ඒක තමයි මූලිකම දේ. අධ්‍යාපනය නෙමෙයි මූලික උනේ. අත්ත කතා කරොත් එහෙම අධ්‍යාපනය නෙමෙයි මූලික. අධ්‍යාපනය අර නිකන් ඒකේ අර අතුරුපලයක් විදිහට තමයි තිබුණේ. ඉතින් එක අවස්ථාවක් තියෙනවා මේ පොඩි කාලේ මේ පස්වෙනි පන්තියේදී ඉස්කෝලේ තියෙන විභාගේ බුද්ධ ආගම ප්‍රශ්න පත්‍රයට තිබුණා සත්සතිය ලියන්න කියලා ඉවරලා. මම ඉතින් ඕක අපි ලිව්වා ඉතින් හැමෝම ලිව්වයින් පස්සේ මේ එටියා මට මතකයි ඒ ගුරුතුමිය ඉස්සරහට ගෙන්නලා ආයි කියන්න කිව්වා සත්සතිය. මොකද ඒක එයාට තහවුරු කරගන්න ඕන නුනා මේක මේ මම දන්නවා කියලා. මොකද මම පන්තියේ උඩින්ම පවත්වාගෙන ගියේ නෑ මැද හරියේ පවත්වාගෙන ගියා ලකුණු. ඊට පස්සේ මට වෙලාව තිබුණ ඕනි තරම් අනිත් දේවල් කරන්න. අන්න ඒව තමයි අපි කියන්නේ දැන් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ soft skills කියලා කියන්නේ. ඒ කියන්නේ අධ්‍යාපනයට අමතරව අපිට යම්කිසි වෙලාවක භාවිතාව කරන්න පුළුවන් අපේ හැකියාවන් වැඩි දියුණු කරගන්න පාසල් අවස්ථාවේ මට අවස්ථාව ලැබුණා. අපි පානදුරේ කළුතර ඉඳලා නාලන්දට එනකොට අපි බස් එකේ එන්නේ හැමදාම උදේට සින්දු කියනවා අපි. සින්දු කියනවා ඒක අපි ඒක පුරුද්දක්. ඉතින් සින්දු කියන්න අපිට බස් එකට ගහන්න අර ඩ්‍රම්ස් ගහන්න අපිට කෝටු දෙකක් ඕනේ. ওই කෝටු දෙකට අපි සමහරක් කළාට අපි බ්ලැක් බෝඩ් එකේ අර කෝටු දෙක ගලවගෙන යනවා ඉස්කෝලේ දින. ගලවගෙන ගිහිල්ලා ආයි ඊළඟ උදේට ගෙනල්ලා හයි කරනවා ඉතින්. ඒවට ඉතින් අහුවෙලා ගුටි කාලක් තියෙනවා. ඊට අමතරව සමහර සිදුවීම් තියෙනවා කියන්න කිව්වට කමක් නැද්ද දන්නේ කියන්න පුළුවන් මට ඒක. මේ ඉස්කෝලෙන් ඉතින් අපි වේලාසනෙන් ඉස්සර අපි යන්න උත්සාහ කරනවා. මොකද අපි චිත්‍රපටි ශාලා දෙක තුනක් ළඟ තිබුණා නාලන්දේ. අපි ඉතින් 10 මාට 11ටත් ගිහිපු අවස්ථා තියෙනවා පාසලෙන් පැනලා. එයා පැත්තේ තාප්පයක් තියෙනවා. ওই තාප්පෙන් පැනලා යනවා. හැබැයි ඉතින් අහුවෙලා හොඳට ගුටි කාලක් තියෙනවා. මාචාර්ය යෞවනයයි මේ. ඕනෑම පුද්ගලයෙකුට තරුණකම රැකගන්න ශරීර සුවතාවය අවශ්‍යයි. ඉතින් අපි හැමදාම හවසට වැඩ ඉවර වෙලා හවස 5න් පස්සේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වෙනවා. දැන් මේ ක්‍රීඩාව මම කොහොමද ඉස්කෝලේදීත් කරා කියලා. ඉස්කෝලේදී මම වෘත්තිමය ඒ කියන්නේ ටිකක් අර බැරෑරුම් විදියට කරේ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා මට තේරුණා මට ඕනි තරම් වෙලාව තියෙනවා කියලා. කාලය කළමනාකරණය කරගෙන මම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා 6කට සහභාගී වුණා. ටේබල් ටෙනිස් ක්‍රීඩාව, ටෙනිස් ක්‍රීඩාව, ක්‍රිකට්, බැඩ්මින්ටන්, ෆුට්බෝල්, ස්විමින්. ඒ හැම ක්‍රීඩාවක්ම හොඳට කරා. ඒකම දේශන වලටත් සහභාගී වුණා. වර්ණ ප්‍රදානය කරද්දී මට පළවෙනි වසරේ ඉඳලම ටෙනිස් සහ ටේබල් ටෙනිස් වර්ණ ප්‍රදානය කරා. මම පළවෙනි පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ නියතුණා. මගේ උස එච්චර නැතුණාට මම ඕපනින් ෆාස්ට් බෝලර් කෙනෙක් විදියට ක්‍රීඩා කරා. ඉතින් විශ්වවිද්‍යාලයේ ඔක්කොම කරලා ක්‍රීඩා 6ක් කරලා පළවෙනි වසරේ ඉඳලා හතරවෙනි වසර වෙනකම්ම කණ්ඩායමේ උඩටම හිටියා බැච් ටොප් කියලා කියනවා. ඉඳලා පළමු ප්‍රන්තියේ සාමාර්ථයක් ගත රසායන විද්‍යාව වංශයෙන්. තමන් ආස විෂය කරොත් කවදාවත් කරගන්න බැරි කමක් නැහැ. ආස විෂය කරනවා නම් තමන්ට ඕනි තරම් කාලය තියෙනවා අනිත් දේවල් කරන්න. මොකද විෂයක් ආස වෙන්න ඒක ලේසි වෙන මිසක් ඒක අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මට ලැබුණා විශ්වවිද්‍යාලයේම කතිකාරචාර්ය තනතුර. මොකද බැච් ටොප් නිසා ඒක ලැබිලා ඊට පස්සේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට යන්න ලැබුණා. විශේෂත්ම සිදුවීම පළවෙනි වසරේ ඉවර වෙලා දෙවෙනි වසරේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වන්නේ මගේ නෝන හම්බෙච්ච අවුරුද්ද. ඒ 1986. තව ගොඩක් දේවල් මට වුණා. මම දෙවෙනි වසරේදී මගේ අම්මා
නැති වුණා. මේ ලෝකෙන් සදාටම සමුගත්තා. එතකොට මට වයස අවුරුදු 21යි. අම්මට වයස අවුරුදු 44යි. කඩා වැටීම කියලා නිම කරන්න බෑ. විශ්වවිද්‍යාල පද්ධතියම වහලා අවුරුදු 3ක්. කිසිම අනාගතය ගැන බලාපොරොත්තුවක් නැහැ. ඒ කම්පනයත් එක්ක නැගිට හැටි මටම හරි පුදුමයි. ඒකට ගොඩාක් ශක්තියක් උනේ මගේ දැන් බිරිඳ නෝනා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතකොට මගේ පස්සෙන් හිටියා. තරුණෙක් විදිහට ආදර සම්බන්ධතා ඉතාමත් වැදගත්. ඒ වුණා ඉතින් පළවෙනි වසරේදී කවුරුත් එහෙම බැලුවේ නැහැ. ඉතින් ඒක මට අවුරුද්දක් ඉන්න වුණා ඒක ඒ එන එක්කෙනා හොයාගන්න. මේ ඉතින් මේ ඉන්නේ මෙතන මේ මේ රෝහිණි මම දෙවනි වසරේදී මෙයා පළවෙනි වසරේ ඉතින් එතන තමයි පටන් ගැනීම. මම විශ්වවිද්‍යාලයට ආවේ 1986. හරිද? 86. එතකොට මම මට ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි කෝස් එක තමයි ඉස්සෙල්ලාම කරන්න විශ්වවිද්‍යාලේ. ඒකේ ඉංග්‍රීසි කෝස් එක මාස 3ක් විතර විශ්වවිද්‍යාලේ කාලේ අපි කරනවා. එතකොට ඒ කාලේ තමයි ඔක්කොම සීනියර්ස් ටික අපි රැග් කරන්නේ. එතකොට මේ මට තාම මතකයි මං ඉස්සර හරිය බයයි මේ රැග් එකට. මල් මගේ අනිත් රුක්ම මගේ අනිත් යාළුවත් එක්ක අපි දෙන්න හැමදාම රැග් එකෙන් බේරිලා දුවනවා. ඒත් එක දවසක් උඹ දුවලා සුමාන 3ක් විතර දුවා බේරිලා. එක දවසක් අපි දෙන්නම රැකලා අල්ලගත්තා අපි මාවයි මගේ යාළුව රුක්මාවයි බස් හොල්ට ගිහින් අල්ලගෙන එකන් ගියා රැග් කරන්න කියලා. ඊට පස්සේ මම ඒගොල්ලෝ මට කිව්වේ සින්දු කියන්න. මම ඔක්කොම කියන්න පටන් ගත්තා. මට ප්‍රශ්නයක් නැහැ සින්දු කියන එක නටන එක කිසි ප්‍රශ්නයක් උනේ නැහැ මට රැග් එක. ඊට මම බලුවා මේක ප්‍රශ්නයක් නැහැ මට කියලා. ඊට පස්සේ තමයි මේ ඒ වෙලාවේම මෙයා මගේ ගවට ආවා. පළවෙනි දවසේම රැග් කරන්න. හරි. ඊට පස්සේ ඇවිල්ලා මෙයාට රැග් කරන එක ඇත්තටම අපිට රැග් එකක් වුණා. ඒක උනේ ප්‍රශ්නේ. ඊට පස්සේ මෙයා ඉස්සෙල්ලා මගේ ගවට ඇවිල්ලා මගේ දිහා බලලකෝ හරි එහෙනම් ඔයා එහෙම නෙමෙයි කිව්වේ සීනිය ජේස්ට් උත්තමයාට ගරු කරලා කතා කරපිය කියලා. මං හිතන්නේ මඩ ගන්නවද ඔය වගේ ප්‍රසිද්ධියේ. හැබැයි මේ ඊට පස්සේ මෙයා කිව්වා දැන් මේ රැග් එකක් ඇටින මගේ ඇස් දෙක දිහා බලන් ඉන්න කියලා. ඊට පස්සේ මං ඉතින් රැග් එක මට ප්‍රශ්නයක් නැහැ කාගේ ඇස් දෙක දිහා බලලා ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි මං ඉතින් ඊට පස්සේ මේ මං ඊට පස්සේ මම රැග් කරලා ඔක්කොම කළා. අපි මම හිතන්නේ පැබාගේ පැයක් විතර අපි දින් අපි එක කොමන් රූම් එකක් තියෙනවා ඒකේ තමයි අපි රැග් කරන්නේ. යාළු එකන් ගිලා සීනියර්ස්ලා ඊට පස්සේ අපිට ගිහලා කන්නක් දෙනවා කැන්ටීන් එකට අරන් ගිහලා බස්සේ බඩගිනි නිසා කන්නක් දෙනවා. ඊට පහුවෙන්දත් මෙයා ඉන්නවා මාව රැග් කරන්න. සාමාන්‍ය රැග් කරන්න එකපාරයි. රැග් කළා මට නම කිව්වම අනිත් දවසේ රැග් කරන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා ඇයි අය මං ඊට පස්සේ මෙයාගේ නම දැනගත්තා. නම දැනගත්තාම සාමාන්‍ය රැග් කරලා නම කිව්වන් පස්සේ ආපහු රැග් කරන්නේ නැහැ. ඒගොල්ලන් දඳුරනවා ඊට පස්සේ. ඊට පස්සේ මං කිව්වා ඔයාගේ මම නම දන්නවා මම ඔයා රැග් කරලා තියෙන මට අද රැග් කරන්න ඕනේ නැහැ නේ කියලා. ඊට පස්සේ මොකද්ද මෙයා කිව්වා? මං කොහොම නම කිව්වේ නැහැ නේද? නම කියලා තිබුණේ නැහැ. එතකොට වෙන කාගෙන් එක්කද දැනගත්තා? ඒක වළංගු වෙන්නේ නැහැ නේද? මං කොහොම මගේ නම දැනගත්තේ නැහැ කියලා. මාචාර්ය යෞවනයයි මේ. ඊට පස්සේ මම මෙයා රැග් එකෙන් බියර ගිනනවා අනිත් අයගෙන්. මම රැග් කරන්නේ අනිත් අයගෙන් මේගොල්ලන් සීනියර් යාළුවන්ගෙන් මාව රැග් එකෙන් බේරගත්තා. හැමදාමගේ රැග් එකෙන් බේර ගන්නවා මට ප්‍රශ්නකුත් නැහැ රැග් වෙන්න. සින්දු කියන්න නටවන්න මට කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. ඊට පස්සේ ආන්නේ මොකද යා පිටපස්සෙන් ඇයි ආවි කියලා හැමතිස්සෙම රැග්ගේ බේර ගන්න හේතුවක් තියෙන්න බෑනේ ඉතින් මොකටද කියලා නේ. හිත බැඳුනාම ඉතින් ඒක ලං කරගන්න බලන්නේ බෑනේ අපි. ඉතින් මම එක දවසක් ඇහුවා ඉතින් මේ කිව්වේ නැහැ ඉතින් බෑ මේ සුමාන මාසිකින් කියන්නම් කිව්වා. එවාර මං කිව්වා වැඩේ හරියන්නේ නැහැ මාසිකින් කියලා හරියන්නේ නැහැ මේ. ඊට පස්සේ කිව්වා මේ සුමානකින් කියන්න කියලා. කොහොම හරි මම මගේ හැකියාව කියලා කියන්නේ ඒ වෙලාවේ මම මාසෙ තිබුණ එක
එදාටම බස ගත්තා ඒක. හැබැයි මම ඒක මං ඒච්චර ඊගෙන මං කිව්වා මං මෙයා හැබැයි මෙරිමට මෙයා ඊට පස්සේ කිව්ති මේ ඔගොල්ලන් ඉතින් මෙයා කො මෙයා එක්සෑම් එක ෆේල් වෙයි කියලා මං එපා කිව්වා. එයාට එක්සෑම් පේපර් එකක් දෙන්න. එයාට පේපර් එකක් තිබ්බා දවස් තුනකින් විතර මං හිතන්නේ මට මෑණිකරු ඊට පස්සේ මං කෝ නෑ නෑ මට තාම බෑ කෝ නෑ 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 එමුනම් මං එක්සෑම් එක ෆේල් වෙයි කියලා. ඊට පස්සේ මං හිතුවා නෑ නෑ මේ මිනිහසෙට හොව් කිව්වොත් මේ මිනිහ එක්සෑම් එක ඇට්ලීස්ට් පාස් වෙයිනි කියලා මං ඊට පස්සේ ආ එනවා. ඒක නිසා තමයි මං හා කිව්වේ යාට. යාගේ පේපර් එක පාස් කරලා දෙන්න. හැබැයි ඉතින් ඒතනින් පස්සේ මං කිව්වේ මගේ හැරවුම් ලක්ෂ්‍ය කීයදවල. ඊට පස්සේ මෙයාට අවශ්‍යතාවයක් තිබුණා මේ 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 කරන කරන හැමදේම හොඳට කරන්න. ඉතින් එතනින් පස්සේ තමයි මම කිව්වේ කරන කරන පේපර් එකට මට ඒ ආවේ. ඉතින් එතනින් තමයි බැච් ස්ටොප් වෙන්න පටන් ගත්තේ. මම කිව්වේ හැරවුම් ලක්ෂ්‍ය කීයදවල. පළවෙනිම දුන්න තැන්ක තමයි මේ NR කියන නලින් ද්‍රෝහිණී කියලා මේ පොඩි පෙන්ඩන්ට් එකක් තියෙනවා. ඒක ඩිසයින් කරේත් මම. ඒක ඩිසයින් කරේත් නලින්මයි ඩිසයින් කළා. මේක මට බර්ත් එකට ගෙනත් දුන්නේ. එච්චර සල්ලි තිබුණේ නැහැ. ඒක සල්ලි තිබුණේ නැහැ. ඒක යාගේ ස්කෝලර්ෂිප් එකෙන් පොඩි පොඩි කැලේ ගිහින් කළා. අපි අම්මලා මහකොලයි ඔය ශිෂ්‍යාධාරය ඒවයින් තමයි ඉතින් ගෙදරින් හම්බෙන සුළු ප්‍රමාණයයි ඒවයින් තමයි ඉතින් මැනේජ් කරගන්නේ ඉතින්. ඒකෙන් ඉතින් හදලා දුන්න තෑග්ගක් ඉතින් මාලෙකුයි පොඩි පෙන්ඩන්ට් හීනි හීනි මාලයක් තිබ්බේ. හීනි මාලයක්. ඒක තමයි ඉස්සෙල්ලා මම දුන්නේ. දැන් මේ ටික මහතමාල හැතින්නේ කඩන්න නැති වෙන. රොයින්ට ආරේට කේන් තියනවා. මොකද මෙතෙන් තියන්නේ? විශ්වවිද්‍යාල වහලා තිනකොට ඉතින් අපිට හම්බෙන්න බෑනේ. හම්බෙන්න බෑ. ඉතින් මට සාමාන්‍යයෙන් මේ මේ එනවා කියලා කියනවා. එනවා කියලා කියලා එක දවසක් මම මේ 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 එනවා කියලා ඔය දෙහිවල චර්ච් එක ගාව පැය 3ක් බලන් හිටියා. පැය 3ක් බලන් හිටියා රෝහිණි එනකන්. ආවේ නැහැ. ඉතින් ගියා යන්න. ගිහලා ඉතින් අපිට ඒ දවස්වල SMS එවම නැහැ නේ. ඉතින් අපි ඉතින් ලියුමක් ලියලා එහෙම තමයි සම්බන්ධ වෙන්නේ. මොකද විශ්වවිද්‍යාල වහලා තිබුණාන් පස්සේ එන්න දෙන්නේ නැහැ නේ. හැබැයි මම විනාඩි 5ක් පාරක් වුණොත් හොඳටම කේන්ති යනවා. ඉතින් කේන්ති ගියාම කරන එක වැඩක් මම කියන්නම් ඕන. මහාචාර්ය යෞවනයයි මේ. ආ කේන්ති ගියාම කරන්නේ අර මම දීපු තෑග්ග తీනවනේ. අර මාලේයි අර පෙන්ඩන් එකයි ඕක කඩනවා. ඕක කඩනවා. ඉතින් මම කරන්නේ සැර බැස්සාම ආයෙ ගිහලා ඕක රත්තරන් බඩු කඩේට ගිහලා පාස්වල ආයෙ ගිහලා දානවා. ඒක හතර පහ පාරක් කඩලා දිනවා. හැබැයි ධර්මයේ හැසිරෙන්න ගත්තයින් පස්සේ අධ්‍යාත්මයේ පැත්තෙත් මේ මේ ඒ දවසලත් හැසුණා. මම ඉස්සෙල්ලා කිව්වේ මේ අධ්‍යාත්මයේ පැත්තට මම එච්චර නැඹුරු වෙලා තිබුණේ නැහැ ඒ කාලේ. මම පන්සල් වැඩිය ගියේ නැහැ. ඒ වගේ ඉතින් රෝහිණීගෙන් තමයි ඒක මට පුරුදු වුනේ. ඒක ගොඩාක් පුරුදු වුනේ. ඉතින් ඒ වයින් මොනවාරි ආනිසංස අපිට තියෙනවා. මම හිතන්නේ අපි මම මගේ අපේ මූල් මේ පවුල් පසි බිමයි ඔක්කොම අපි කතා කරා කොච්චර අපිට මේ මේ අපි ඉගෙන ගන්නකොට කොච්චර අපහසුකම් තිබුණාද කියලා. නමුත් ඒවා එක එක අපිට ලැබෙන්න ගත්තේ අපි දෙන්නටම පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් ලැබුණා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට. මම හිතන්නේ අපිට ශිෂ්‍යත්වයක් හම්බුණා නැත්නම් අපිට අද මේ තත්ත්වය ඇති කියලා. දැන් දෙන්නම් මහාචාර්යවරු වෙලා ඉන්නේ. ඉතින් අපි රටට සේවය කරන්නේ මොකද අපිට රටෙන් තමයි ලැබුණේ මේ ඔක්කොම. අපි නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන නිදහස් අධ්‍යාපනයේ පෝෂණය වෙලා පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් අරගෙන එංගලන්තයට ගිහිල්ලා අපි ලංකාවට ඇවිල්ලා ලංකාවට සේවය කරන අපි ඇමරිකාව එක්සත් ජනපදයටත් ගිය 2005 දී ගිහිල්ලා ලංකාවට ආයි ආවා. මොකද අපිට මේ රට විතරයි තියෙන්නේ. මේ රටේ මිලියන 21ක් ජනතාව ඉන්නවා. මේ මිලියන 21ක් ජනතාව හරි විදියට හිතලා අධ්‍යාත්මය පැත්තෙන් හිතලා අධ්‍යාපනය දිනු කරගත්තොත් එහෙම අපිට මේ රට හදන්න පුළුවන්. අපි මේ මාර්ගයේ යන්න අපි උත්සාහ කරනවා. ඉතින් අපිට වැඩි බලාපොරොත්තු අපි තියාගෙන ඉන්නේ නැහැ. විශේෂයෙන් අපි දෙන්නම ගොඩක් බලාපොරොත්තු නැහැ. අපි මේ මම දැනට විශ්වවිද්‍යාලයට අමතරව නැනෝතාක්ෂණ ආයතනයේ සේවය කරනවා. ශ්‍රී ලංකා නැනෝතාක්ෂණ ආයතනයේ විද්‍යා කණ්ඩායම නායක විදිහට. ඉතින් රෝහිණිත් කොළඹ විශ්වවිද්‍යාලයේ දැන් මහාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒත් අපි ඉතින් අපේ වැඩ කටයුතු ටිකට මූලික තැන දීලා අපේ අධ්‍යාත්මීය කටයුතු මූලික දීලා ඊට පස්සේ පවුලට මූලික තැන දීලා තමයි අපි ජීවිතය ගත කරන්නේ. අපි දෙන්නට ඉන්නේ පුතයි දුවයි. පුතාගේ නම රයන් ශිවංක. පුතා ඉපදුනේ අපි PhD ආචාර්ය උපාධිය කරන කාලේ කේම්බ්‍රිජ් වල. පුතාට දැන් වයස 21යි. පුතා ඉගෙන ගන්න ඇමරිකාවේ භෞතික විද්‍යාව උපාධියක් හදාරනවා. දුව රොනාලි අශාන්ති. දුවගේ වයස අවුරුදු 13යි. මේ මෙතන ඉන්නේ වාඩිලා දුව තමයි මේ ඉන්නේ. රොනාලි
අපි ආදරේට කියන්නේ චූටි මණික් කියලා. කියන්නේ මම යන්නේ එසබත් මොය මං ග්‍රේඩ් 8 ඉන්නේ. මොනද ඩාන්සින් ඒවද? ඔව් මං ඩාන්සින් කරනවා. මං ස්කූල් කෝයෙකේ ඉන්නා. පියානෝ ගන්න දන්නා. ඉතින් සෑහෙන අමාරුයි මේගොල්ලන්ගේ තාරුණ්‍ය හසුරවන්න. මොකද අර සෝෂල් මීඩියායි අනිත් ඒවා ඔක්කොම තියෙනවානේ. ඉතින් මේ දෙන්නට මම පුතාටත් ස්මාර්ට් ෆෝන් එකක් දුන්නේ ඒ ලෙවල් පාස් වුණයින් පස්සේ. ස්මාර්ට් ෆෝන් එකක් දුන්නේ. මෙයාත් දැන් මෙයාටත් අර ඉස්කෝලේ යාළුවන්ගෙන් දුවටත් සමහර කලාට කියනවා ස්මාර්ට් ෆෝන් එකක් නෑ. රෝහිණි හරිම තදින් ඉන්නවා ඒ සම්බන්ධව. දෙන්නටිගත් හොඳයි තියෙන එක්සෑම් ෆේල් වෙනවා මං. ඉතින් හෝම්වර්ක් ප්‍රශ්න තියෙනකොට අම්මා තාත්තේ ඇව්වම අම්මා තාත්තේ ස්මාර්ට් ෆෝන් දෙකක් වගේ මට උත්තර දෙනවා. තාත්තගෙන් ඇව්වම කෙටියෙන් දෙනවා. අම්මගෙන් ඇව්වම අම්මා ඒ වචනේ කොයින්ද එන්නේ කියන එකෙන් උත් කියනවා අම්මා. ඒක දින වැරද්ද නේදන. අම්මා ගොඩක් උත්තර දෙනවා. ඒ ප්‍රොෆෙසර්ස් දෙන්නත් එක්ක ඉන්නකොට තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක ගොඩක් ගොඩක් උත්තර වෙනවා. මහා නෞකාවි මහා සමුදුර වෙත අතට අත දෙන්න ඉස්සර යවන කඩදයි ඔරුවේ නැගිලා සෞන්දර්යෙන් පිරි ගොඩ බිම් සොයලා ඔයයි බිඳු අනනොතකා යාත්‍රා කෙරු මහාචාර්ය යෞවනයයි මේ.